ඔහු ප්‍රකාශ කරා අපි බලයට ආවොත් නුවර පෙරහැර නතර කරනවා කියලා. බන්දක සමහර විට විටින් විට සමහර අය චෝදනා එල්ල කරනවා, ජාතික ජනබලවේගයේ බලයට ආවොත් පන්සලට දානයක්වත් ලැබෙන්නේ නැති වෙයි කියලා. පෞගෙදා කුරුණෑගල සජබ රැස්වීමක් තිබුණේ, රැස්වීම කතා කරා මහාචාර්ය චරිත හේරත් කියන මහත්මිය. ඔහු කතා කරලා කෑමොර දීලා කියනවා, ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආවොත් ඇත්කඳ විහාරේ පෙරහැර කරන්න ලැබෙන්නේ නැහැ කියලා. ඒ වගේම මම දැක්ක මහනුවරදී තිස්සත්තනායක, ඔහු කියනවා අපි ඒ තරම් ගණන් නොගත්තත් සමාජයට යන නිසා මා කියන්නේ, මොකද ඔහු කූට ලේඛන පිළිබඳ විශේෂඥයෙක්. කෙසේ වුවත් ඔහු ප්‍රකාශ කරා අපි බලයට ආවොත් නුවර පෙරහැර නතර කරනවා කියලා. බන්දක සමහර විට විටින් විට සමහර අය චෝදනා එල්ල කරනවා, ජාතික ජනබලවේගයේ බලයට ආවොත් පන්සලට දානයක්වත් ලැබෙන්නේ නැති වෙයි කියලා. හැබැයි මම හිතනවා මේ සියලු දෙනාට අද දහස් සංඛ්‍යාත මහා සංඝරත්නය මෙම ස්ථානෙට වැඩම කරලා මේ ශාලාවේ ඉඩ මදි වෙන තරමට සහභාගි වෙලා ඒ සියලු දෙනාට ප්‍රායෝගික උත්තරයක් ලබා දී තිබෙනවා. එම අසත්‍ය අවලාද අප මුළුමනින්ම බැහැර කරන බව. ඒ පිළිබඳවත් මේ ප්‍රායෝගිකව ලබා දී තිබෙන ආදර්ශය, ඒ අවලාද පිළිනොගන්නා බව, ඒ අසත්‍ය පිළිනොගන්නා බව, දහස් සංඛ්‍යාත මහා සංඝරත්නය මෙතන වැඩම කරලා ඒ අවලාද කරුවන්ට, අසත්‍ය කරුවන්ට මම හිතන්නේ අද පිළිතුරු ලබා දීලා තිබෙනවා. 2015-19 කාලේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැදීම පිළිබඳ සාකච්ඡාවක් තිබුණා. ඒකේ මුලසුර දැනේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඒකේ මම නියෝජනය කරා, අපේ විමල් රත්නායක සෝදර නියෝජනය කරා, සම්බන්ධන් මහත්මිය නියෝජනය කරා. මම ඒගොල්ලන්ට ඇත්ත කතාව අපි කියන්න ඕන නිසා සුමන්දිරන් මහත්මිය නියෝජනය කරා, හකීම් මහත්මිය නියෝජනය කරා, මනෝගණේෂන් මහත්මිය නියෝජනය කරා. ඒ කිසිවෙක් 19 වෙනි සංශෝධනයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය සංශෝධනය කළ යුතු වෙලා කවුරුවත් ඉදිරිපත් කරේ නෑ. ඒකනේ හැදුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඒ 9 වෙනි වගන්තියේ තේම සුරක්ෂිත වෙමින් තමයි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැදුවේ. එනිසා කවුරුත් ඒ 9 වෙනි වගන්තිය ඉවත් කළ යුතු කියලා සාකච්ඡාවක් හෝ වමනාවක් නෑ කුඩා අන්ත කණ්ඩායම් මත, අන්තවාදීන් අතර ඇති පොදු සමාජය තුල නෑ. හැබැයි මොකද කරන්නේ, අන්න බීතිකාවක් හදනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව 9 වෙනි වගන්තිය අයින් කරන්න යනවලු නෑ. ඒකේ සේම පවතින බවට අපේ හාමුදුරන් වහන්සේලා ඉදිරියට මම කියන්න කැමතියි. මොකද ඒක අර ව්‍යවස්ථා කමිටුව නියෝජනය කරන සියලු දෙනාම ඒක ප්‍රශ්නයක් කරගත්තේ නෑ. මේක ඇත්ත කතාව. අපි ඇත්ත නේද, ඇත්ත ඒ ඔවුන්ගේ ඇත්ත කතාවට අපි ඇත්ත කියන්න ඕන. ඇත්ත කතාව. එහෙමනම් අපි ගොඩනගුණ ශිෂ්ටාචාරය, අපේ පවුරු පදනම් සුණු විසුණු කරගත්තු රාජ්‍යයක් අනාගතයක් පිළිබඳ නෙවෙයි ජාතික ජනබලවේගයේ සැලකිලිමත් වෙන්නේ. අපේ අක්මුල් විහිදුණුවේ ශක්තියේ ඒ ගොඩනැංවීම ආරක්ෂා කරගනිමින් අපි ඉදිරියට යන්නේ කොහොමද? අපිට පාරවල් දෙකක් තියෙනවා. වුණ පෙරණ අතීත කතාවම අපි නිරන්තරයෙන් පුනරුච්චාරණය කරමින්, ඒ අතීතයේ ශ්‍රී විභූති අපි වර්ණා කරමින්, ඒ අතීතයේ අපි කොටුවත් තුළට ගිල්ලිලා අපිට අතීතය අනුස්මරණය කරමින් ජීවත් වෙන්න පුළුවන්. අපේ පාලකයෝ වැඩිපුර කැමති ඒකට. හැබැයි තව පාරක් තියෙනවා. ඒ අතීතයේ ගොඩනැගුණු ශිෂ්ටාචාරයේ මූලික හරයන්, මූලික හර පද්ධති, මූලික අක්මුල් ආරක්ෂා කරගනිමින් ලෝකයේ ඇති වී තිබෙන නව වෙනස්කම් වලට අනුරූප වන පරිදි ශ්‍රී ලංකා රාජ්‍ය පෙළගස්සන්නේ කොහොමද?
අපි තෝරගන්න වුණා එකද දෙකද. මං හිතනවා අපේ රටේ පැරණි පාලකයන් හැම වෙලාවෙම තෝරාගත්තේ එක. ඒගොල්ලෝ හැම වෙලාවෙම අපේ අතීත උරුමයක් පිළිබඳව, අතීතයේ ශ්‍රී විභූතියක් පිළිබඳව තිබුණා, අතීතයේ මහා ශිෂ්ටාචාරයක් පිළිබඳව දේශපාලන වේදිකාවේ තොරොම්බල් කරමින්, ඊට ගැලපෙන වාක්‍ය ඉදිරිපත් කරමින්, ඊට ගැලපෙන ඇඳුම් අඳිමින්, ඊට ගැලපෙන නේද හැඩරුව නිර්මාණය කරගනිමින් අපි අතීතයේ හිරකරුව වෙනවද? නැත්නම් අපි ඒගොල්ලෝ උත්සාහ කරේ අපි අතීතයේ හිරකරුව කරන්න. අපේ උත්සාහයේ තියෙන දෙවෙනි කරුණ අතීතයේ තියෙන හරපද්ධතීන් මත ගොඩනැගුණු කුළුණ ලෝකයේ ඇති වී තිබෙන නව වෙනස්කම් උකහා ගනිමින් ඉදිරියට යන දියුණු ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කිරීම තමයි ජාතික ජනබල වේගයේ අපේක්ෂාව. ඒක වෙන තවත් අන්තයක් තියෙනවා. තුන්වෙනි පාර අතීතයේ ශිෂ්ටාචාරයේ පෞරුපදන ඔක්කොම අයින් කරලා පාවෙන නේද ජාතියක් නිර්මාණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියන ජාතියක් ජම්මයක් නැති නේද, සදාචාරයක් හික්මීමක් නැති නේද, යුතුකම් වගකීම් දන්නේ නැති ඔහි පාවෙන මිනිස් සමුදායක් නිර්මාණය කරන. එහෙමත් කතාවක් තියෙන සමස්තය. අපි එතන අපි හරි තැන ඉන්නවා කියලා අපි හිතන අපි හාමුදුරුවෝ. හැබැයි අපිට වෙලා තියෙන්නේ මොකක්ද? අපි සමත් වෙලා තිබෙනද අපේ තියෙන උරුමයන් ආරක්ෂා කරගනිමින් ලෝකයේ ඇති වී තිබෙන නව ප්‍රවණතාවය, නව දියුණුව උකහා ගන්න ජාතියක් බවට පත් වෙන්න අපි අසමත් වෙලා තිබෙනවා. අපිට අපේ අතීතය ගැන ගොඩක් සාකච්ඡා කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. හැබැයි අපේ වර්තමානයේ අතිශය දුක්ඛදායකයි. අපිට ණය ගවා ගන්න බැරි රටක්, ලෝකෙට පොලු තියපු රටක් ශ්‍රී ලංකාව. සාමාන්‍යයෙන් අපේ සංස්කෘතිය තිබුණා කනබුන දේවල් වලට වහ මිශ්‍ර කරන්න එපා කියලා. සාමාන්‍ය කෙනා සතෙක් කනබුන වෙලාවට ගලකින්වත් ගහන්න එපා කියලා. එහෙම ශිෂ්ටාචාරයක් අපිට තිබුණා. හැබැයි කනබුන දේවල් මොනවද අපි හාමුදුරනේ? විදින බෙහෙතටත් වස ගහන ඕනේ. කොතනද අපේ උරුමයන් දැන් තියෙන්නේ? කොතනද තියෙන්නේ අපේ උරුමයන්? අපි මොනතරම් සිදුවීම් දකිනවාද? දරුවන් සහ දෙමෝපියන් අතර තිබිය යුතු සබත්තාව අපේ උරුමයක්, ඒක කොච්චර විනාශ වෙලා තිබෙනවාද? පාලකයා සහ ජනතාව අතර තියෙන බැඳීම කොච්චර කඩා වැටලා තිබෙනවද? අපේ හැබැයි උරුමය එහෙම නෙවෙයි. පාලකයා සහ ජනතාව අතර ඉතාමත් හොඳ යහපත් උරුමයක් බැඳීමක් අපිට අද මොකද වෙලා තියෙන්නේ? පාලකයා ජනතාව පිළිබඳ වගකීම් මුළුමනින්ම අත්හැරලාද පාලනයක් තියෙනවා. එනිසා අපි මොනතරම් අපේ උරුමයන්, අපේ ශිෂ්ටාචාරය ගැන පාරම්භයවත් වර්තමානයේ අපි තියෙන්නේ සියලු ගුණහපද්දී විනාශ කරලද ජාතියක් රටක් අපි ඉදිරිපිට තිබෙනවා. සියලු යහපද්දී නේද අයිස් වතුරේ ගිල්වා මරා දමා තිබෙනවා. සියලු යහපද්දී දෙමව්පියෝ සාදරුවන් අතර සබත්තාවේ, ගුරුවරුන් සහ ශිෂ්‍යුන් අතර සබත්තාවේ, පොලිසිය සහ මහජනයා අතර සබත්තාවේ, පාලකයා සහ පුරවැසියා අතර සබත්තාවේ, මේ සියල්ල අයිස් වතුරේ ගිල්වා මරා දමා තිබෙනවා. ඉන්න අපිට ඉතිහාසයේ අපේ ශිෂ්ටාචාරය ගැන අපිට කතා කරන්න පුළුවන්. හැබැයි වර්තමානය විශාල ඛේද වාචකයක්. ඒ නිසා අපි යලි මිනිස් සබත්තාවලට පණ දෙන්න ඕන. මිනිස් සබඳතා අපි හැමදෙනාම සාමික සමාජයක් බවට පරිවර්තනය කරන්නේ, අනිත් සත්වයන්ගෙන් අපි වෙනස් වෙන්නේ හැම වෙලාවම අපි සමාජයක් හැටියට ජීවත් වෙන අපිට බල කරනවා. අලියට තනියට හැටියට ඉන්න පුළුවන්, පූසෙකුට හුදකලා වෙලා ඉන්න පුළුවන්, මුවෙකුට අතරමං වෙලා ඉන්න පුළුවන්. මිනිසෙකුට හුදකලා වෙලා ඉන්නත් බෑ, අතරමං වෙලා ඉන්නත් බෑ, තනි වෙලා ඉන්නත් බෑ. හැම වෙලාවම මිනිසාට බල කරන සමාජයක් හැටියට ජීවත් වෙන. හැබැයි සමාජයක් හැටියට ජීවත් වෙන මිනිස්සුන්ගේ විශ්සිදුවෙත් කුමක්ද? ඒ සමාජයේ යහපත් පැවැත්ම වෙනුවෙන් නම් මිනිස් සබඳතාවල ගුණහපත් භාවයක් අවශ්‍යයි. හැබැයි අද මොකද වී තිබෙන්නේ? සියලු මිනිස් සබඳතාවයන් කීතු කීතු කොට විනාශ කොට තිබෙන සමාජයක් අපි ඉදිරිපිට තිබෙනවා. ඒක තමයි අපි පියාගෙන් දූෂණය වෙන දරුවන් අහන්නේ. ඒ නිසා තමයි
බස්සක යන කාන්තාවන් දූචනවීමක් ගැන දකින්න. එනිසා තමයි ආගන්තුක සත්කාරකට හුරුයයි කිරීම සමාජය විදේශීන් කාන්තාව ස්වාමිකව දූෂණය කරන්න. එනිසා තමයි පාසල් ළමු රංචුවක් එකතු වෙලා මොනරාගල ප්‍රදේශයේ දැරිවියක් දූෂණය කරන්න. සියලු යහපත් මිනිස් සබඳතා කීතු කීතු කොට විනාශ කොට තිබෙන සමාජයක් අපි ඉදිරිපිට තිබෙනවා. නිසා අපේ හාමුදුරුවන් වහන්සේ ඔබගේ ධර්මයේද ඔබගේ දේශ ඔබගේ දේශනාවන්ද අපගේ දේශපාලනයේද එක අරමුණක් වෙනුවෙන් අපි මෙහෙයමු. මේ කඩා වැටී තිබෙන සමාජය ශිෂ්ට සමාජයක් බවට පත් කර ගැනීමේ වගකීම අපි හැම දෙනාටම තියෙනවා. අපි ඒ වගකීමට කරන ආණ්ඩුවක් හදාගමු. අපිට එහෙම ආණ්ඩුවක් ඕන. ඒ විතරක් නෙවෙයි, අද අපිට මොකද සිදුවින් තිබෙන්නේ? ආර්ථික කඩා වැටී කිසි තැනක රටක ස්වීරභාවය රඳා පවතින්නේ නැහැ, රටක ස්වාධීනත්වය රඳා පවතින්නේ නැහැ. අද අපි ස්වීරභාවය අහිමි කරගත් ජාතියක්, අද අපි ස්වාධීනත්වය අහිමි කරගත් ජාතියක්. අපිට මොකද සිදුවී තිබෙන්නේ? දකුණු ජැටිය අපි චීනයට ලබා දෙනවා. ඒකට ඉන්දියාව තරහ වෙනවා නේද? අපිට ස්වාධිපත්‍යයක් නැහැ. අපි මොකද කරන්නේ? ඒකෙන් බේරෙන්න බටහිර ජැටිය ඉන්දියාවට දෙනවා. අපේ අසරණකම නොරොත්තල බලාගාරය හදන්න චීනයට දෙනවා. ඒක බැලන්ස් කරගන්න සාම්පූර් බලාගාරයක් ඉන්දියාවට දෙනවා. මාතර ඉඳන් බෙලියත්තට රේල් පාර හදන්න චීනයට දෙනවා. ඒක බැලන්ස් කරගන්න ඕමන්ත ඉඳන් කංගසඳුරේටයි මෙදවචින තලේ මන්නාරමන රේල් පාර හදන්න ඉන්දියාවට දෙනවා. මොකද්ද අපිට වෙලා තියෙන අපේ අම්මෝ? මෑත කාලේ අපි ගන්න ආර්ථික තීන්දුව අපේ ස්වාධීන ස්වාධිපත්‍ය තීන්දුව නෙවෙයි. අපේ අපිට අනෙකා විසින් අපේ ස්වාධිපත්‍ය පැහැරගෙන තිබෙනවා. අනෙකා විසින් අපේ ස්වීරභාවය පැහැරගෙන තිබෙනවා. අපි අද අපිට බයිනෙත්ව ගත්තු සුදු සොල්දාදුව පෙනුන්නේ නැති වුණාට, සුදු ආණ්ඩුකාරයෙක් අපේ රට පාලනය කරන බව අපිට පෙනුන්නේ නැති වුණාට, මුළු ආර්ථික දේහයම සහ දේශපාලන දේහයම අධිකාරීවාදී රාජ්‍යයන්ගේ ගොදුරු බවට අපි පත් වෙලා තිබෙනවා. මන්නාරම් ද්‍රෝණී ඒ ප්‍රදේශය හොයාගෙන තිබෙනවා. අපේ ගිගාවට් 40ක වැඩි ධාරිතාවක් තියෙන සුළං බලය අපිට තිබෙනවා. අපේ දැන් සමස්ත ධාරිතාව තියෙන්නේ ගිගාවට් 4ක කැපැසිටි බලාගාර පද්ධතිය තමයි අපිට තියෙන්නේ. 40ක් තියෙනවා. ඉතින් ඒක අපේ රටේ පිහිටීමත් එක්ක අපිට තියෙන විශාලම සම්පතක්. හැබැයි සම්පත අපි හදාගන්න න්‍යාය පත්‍රයකට අනුව අපිට වැඩ කරන්න නෑ අපි හාමුදුරනි. මොකද වෙලා තියෙන්නේ? අපි ණය ගෙවා ගන්න බැරි ජාතියක්, බෙහෙත් ටික ආනයන කරන්න වෙච්ච ජාතියක්. මොකද වෙන්නේ? ඉන්දියාව කියන විදියට අපිට අදානිට එක පවරා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. විදුලි ඒකකයක මිල ආණ්ඩු මිල දී ගන්න ගිවිසුම අත්සන් කරා ඩොලර් 7.822 ඩොලර් 7.822. හැබැයි මෙගාවොට් 50ක ධාරිතාවක් හදන දේශීය සමාගම ටෙන්ඩර් එකකින් ආවා ඩොලර් 7.488. ඉන්දියාවට අපි දෙනවා 8.22. බලනකොට අපි සුළං අමනවා. හැබැයි ඒකෙන් නිෂ්පාදනය කරන විදුලිය අපිට අයිතිනේ. අපේ හිරුපාරේනවා. ඒකෙන් නිෂ්පාදනය කරන විදුලිය අධික මිලකට මිලදී ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු සමාගමකට පවරනවා පුනකරින් වල. අපේ මහ පොළව, අපේ වරාය පද්ධතිය, අපේ සම්පත් විතරක් නෙවෙයි, අපේ රටේ හමන හුලන්, අපේ රට පහෙන සූර්යාලෝකය, ඒවත් අපට අවශ්‍ය පරිදි මෙහෙවන්න බැරි ජාතියක් බවට අපි අසරණ වෙලා තිබෙනවා. මේක තමයි අවුරුදු 76ක කෙරුවාව මේ පාලකයන්. එනිසා අපිට නව පන්නේ නිදහස් සටනක් තිබෙනවා. හැම අතින්ම හිරවුණු, හැම අතින්ම කඩා වැටුණු, ලෝකේ කවරෝ රාජ්‍යක න්‍යාය පත්‍රයට අනුව නැටවෙන්න කියලා බල කරලා තියෙන රටක් අපිට තියෙනවා. මම කියන්නේ අපේ හාමුදුරනේ
ආරම්භයේදී මේකෙන් නිදහස් වෙන්න බැරි බවත් අපි දන්නවා. හැබැයි අපිට අපි සහතික කරලා කියන්නම්, අපි ජාතික සැලැස්මක් හදනවා. පියවරෙන් පියවර අපේ රටත් අපේ රටේ ජාතියටත් යළි නිදහස කැටුවීමේ ගමන් මාවත අපි හදනවා. ඒක තමයි අපේ මාර්ග සිතියම. සංගීත ලොවේ අමරණීය හඬ, අමරසිරි පීරිස්, යුග ගණනාවක් හදවත් ප්‍රේමයෙන් මුසපත් කළ විරාජිනිය නිරෝෂා විරාජිනි. සංගීතයේ නව්‍ය හැඩය අමිල දිල්හාන් සමග තම්බපන්නේ සංවර්ධන පදනම වෙතින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන Golden Legends 2024 සංගීතවේදී අචන්ත රාජකරුණාගේ සංගීත මුසුව සමගින් අගෝස්තු 30 සිකුරාදා සවස 6:30ට හලාබත සුදසුන ශාලාවේදී ජීවිතේ එක් වරක් පමණක් පිදෙන තම්බපන්නේ රන් සම්මානය මේරියන්ස් සංගීත කණ්ඩායම් නායක නලින් පෙරේරා වෙත පිදෙන එම සුන්දර රාත්‍රී රස විඳින්නට ඔබත් එන්න. ප්‍රවේශ පත්‍ර වැඩි විස්තර සඳහා අමතන්න ගිහාන් 077 26 30 384 චන්දිමාල් 077 343 17 69